සුනේත් මාලිංග ලොකු හේවා නැවතත් අලුතින් සිනමාව වර්ණ ගන්නවන්න සූදානම් වෙනවා. ඒ ඔහුගේ දෙවන සිනමා නිර්මාණයත් එක්ක. චිත්‍රපටයේ නම ඇවිල්ලා ස්පන්දන. ඉතින් පසුගිය දවසක සුබ මොහොතින් මේ චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කළා. තරුණයේ චමත්කාරය ආදරණීය බව වගේම හැඟුම්බරව ගලාගෙන යන කතාවක් ඇතුළත් ස්පන්දන සිංහල සිනමාවට සිතුවම් වන්නේ අපට සිටින තවත් තරුණ දක්ෂ අධ්‍යක්ෂකවරයෙකුගේ අධ්‍යක්ෂණය යටතේ. ප්‍රේමණීය ආත්මයක ත්‍රාසයේ දෝංකාරය අරගෙන එන මේ චිත්‍රපටයට දිල්ලානි, මහේන්ද්‍ර, ශලනි, තිසුරි, රොෂාන්, ගිහාන්, නිමන්ති සහ දර්ශන් රංගනයෙන් එක්කලා ඉන්නවා. අමාත්‍ය ජයරත්න හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩ කටයුතු ආරම්භ කරපු ස්පන්දන චිත්‍රපටය සුනෙත් මාලිංග ලොකුහේවයි අධ්‍යක්ෂණය කරන්නේ. මේ චිත්‍රපටයේ සිංහල සිනමාවට අරගෙන ඉන්නේ ජගත් එම් යාපා සමගින් ප්‍රභාත් රෝෂන්ගේ නිෂ්පාදනයෙන්. අතරම සුනෙත් එක්ක සෙකන්ඩ් ටයිම් එකතු වෙන්න අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා. අර මාසයි මේ මට ලැබිච්ච මේ චරිත ඇත්තටම දස්තවාදී චරිතයෙන් වැන් වෙලා අලුත් චරිතයක් ලැබිලා තියෙන මේකෙන් ආචාන් පස්සේ ඊට පස්සේ සිංහාවලෝකනේ ඊට පස්සේ දැන් සුනෙත් එක ආපෝ ස්පන්දනෙත් එක්ක එකතු වෙලා ලොකු ඒකම ලංකාවේ ජනප්‍රියම නඩනලියොත් එක්ක වැඩ කරන අවස්ථාවක් හම්බෙලා තියෙනවා. ඇත්තටම මේ වගේ වකවානුවක චිත්‍රපටයක් නිෂ්පාදනය වෙන එක ගැන මම නම් ඇත්තටම සන්තෝෂ වෙනවා. මොකද මම හිතන්නේ විසා නිෂ්පාදකවරයෙක්ට හෝ අධ්‍යක්ෂකවරට විශාල වගකීමක් චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවා කියන්නේ මේ වගේ විශාල මුදලක් යට කරලා. ඒ කියන්නේ ජගත් එතකොට අපි ප්‍රභාත් රෝෂන් මේ සිනමාවට ඇත්තටම මේ ඉන්නේ මූණ පෙන්නලා යනවනේ මේ සිනමාවට ආදරය කරන මේ කලාවට ආදරය කරන අය දැන් මේගොල්ලෝ මේ නිෂ්පාදනයට තත ගහගෙන එනවා. මේක වටිනා දෙයක් හැටියට මම දකින්නේ. චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවා කියලා මම හිතන්නේ ප්‍රභාත් දන්නවා. විශාල වගකීමක් මේ මුදල් එක කරන සෙල්ලම සූදුවක්කටත් වඩා එහෙන් ඇත්තටම තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඇත්තටම මේ ගැන කතා ඒ කියන්නේ අපි මහේන්ද්‍රට තෑස් කරන්න ඕන. මහේන්ද්‍ර ගොඩාක් කොරකනවා මේ තත්ත්වෙන් බේර ගන්න. එහෙම කතා කරන අය ගොඩාක් අඩුයි. හැබැයි ප්‍රසිද්ධියේ ඕන තැනක හැම තැනකම කතා කරනවා මහේන්ද්‍ර මේ සිනමාව ගොඩ ගන්න මේක බේර ගන්න සහ ටෙලිනාට්‍ය කලාව බේර ගන්න හැම තිස්සෙම. ස්පන්දන කියන්නේ අලුත්ම කතා තේමාවක් රැගත් චිත්‍රපටියක්. ඉතින් ඒකට නිෂ්පාදන දායකත්වයෙන් අපේ සිනමාස ආයතන සම්බන්ධ වෙනවා වගේම මම රංගනින් දායක වෙනවා. ඉතින් ඇත්තටම සිනමා කලාව ගැන හිතනකොට හතුක් වෙනවා වගේ චිත්‍රපටක් දිවිනවා ටෙලිනාට්‍ය වගේම. ඉතින් ඒ වගේ කාලෙක මේ වගේ වෙනස්ම කතා තේමාවක් රැගත් හොර මූවී එකක් දිවින එක ඉතින් ගොඩක් සතුටුයි. ඒ වගේම මම හිතන්නේ ඔබ සැමටම අලුත් අත්දැකීමක් ලබන්න පුළුවන් මේ චිත්‍රපටේ. ස්පන්දන ඒක තමයි මං හිතන්නේ ලංකාවේ කාටම් දැනෙන්න හැදෙන පළවෙනි හොර රොමෑන්ටික් මූවී එක. ඉතින් මේකට සංගීත අධ්‍යක්ෂකෙන් ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් ස්කෝර් එක ඇතුළු ගීත තුනක් සඳහා සංගීත දායකත්වය ලබා දෙන්න මට අවස්ථාව ලැබුණා. ඉතින් ඒකට මගේ සංගීතය පැත්තෙන් උපරිම දායකත්වය සංගීතයේ ගායනයේ පැත්තෙන් උපරිම දායකත්වය අලුත් තාක්ෂණයත් එක්ක සහ මේකේ මේ හැඟීම තවදුරටත් තීව්‍ර කරන්න මං සැහැණ උත්සාහයක් ගන්නවා. මට හොඳටම ෂුවර් ඒක මට කරන්න පුළුවන් ඒ කියලා බලන් ඉන්න. ඔන්න ලස්සන වැඩක් අමුතු වැඩක් අලුත් වැඩක් එනවා ස්පන්දන ඕගොල්ලෝ සඳහාමයි බලාගෙන ඉන්නේ. ස්පන්දන චිත්‍රපටය ඇත්තටම ගොඩක් සාර්ථක චිත්‍රපටයක් වෙයි. මොකද බය උපදවන ඒ වගේම ආදරය ඒ සියලු දේ අන්තර්ගත වෙලා මම ස්ක්‍රිප්ට් එක කියවම මට තේරෙනවා. මම හිතන්නේ මම නිෂ්පාදක විදියට හරි සතුට වෙනවා මේ වගේ චිත්‍රපටයකට දායක වෙන්න ලැබිච්ච එක ගැන. මට ලොකු විශ්වාසයක් තියෙනවා ස්පන්දන චිත්‍රපටිය ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරෙන් නරඹයි කියලා වෙලා. ඉතින් මේක මගේ තුන්වන චිත්‍රපටිය. මේක වෙනස් විදිහේ කතන්දරයක් මේ චිත්‍රපටිය තුළ තියෙනවා. මේ ආදර කතාවක් ඇතුළේ යන ත්‍රාසය සහ භීතිය රැගත් සිද්ධීන් දාමයක්. ඉතින් මේකේ විශේෂත්වය තමයි මේ චිත්‍රපටිය අවසාන මොහොත වෙනකම්ම මට ඒක හොඳටම විශ්වාසය අවසාන මොහොත වෙනකම්ම මේ චිත්‍රපටියේ සිදුවන්නේ මොකක්ද කියන කතාන්දරය තේරුම් ගැනීමේ පහසු වෙන්නේ නැහැ. ඒතරම් කුතුහලය දනවන ආකාරයේ කතන්දරය ප්‍රේක්ෂකයන්ව ඇදබද තබා ගන්න කතන්දරයක්. ඉතින් අනිවාර්යයෙන්ම මට කියන්න පුළුවන් මේක ප්‍රේක්ෂකයන් සඳහා වෙනස් විදිහ අත්දැකීමක් නැවතත් සිංහවලෝකනයේදී මම ලබා දුන්නා වගේ වෙනස් අත්දැකීමක් මේ චිත්‍රපටය තුළින් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන බලාපොරොත්තු වෙනවා.